අද අපි කතා කරන්නේ මානව සම්පත් කල්පනා කරන ශේස්ත්‍රයේ ඉතා වැදගත් ක්‍රියාවලියක් වන කාර්යඵල කල්පනාකරණයට අදාළ මාතෘකාවක්. ඔබ දන්නවා කාර්යඵල කල්පනාකරණයේදී ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක සකස් කිරීම කියන එක විශේෂ කාර්යයක්. ඔබ දෙනෙක් මේ සිංහල භාෂාවෙන් මේ කිව්වට දන්නේ නැහැ. හැබැයි අපිට කිව්වොත් මේ KPI කියලා. මේ මානව සම්පත් කළමනාකරණ ශේෂ්ත්‍රයේ සහ අනෙක් කළමනාකරණ දන්නවා KPI කියවම මොකක්ද කියලා. KPI කියලා කියන්නේ Key Performance Indicators. මේක තමයි අපි සිංහලෙන් අපි අර්ථ ගන්නුවම මේ කියන්නේ ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක. හොඳයි. මොකද්ද මේ Key Performance Indicators කියන්නේ? ඇයි ඒක අපිට වැදගත් වෙන්නේ? කුමන කාර්යයක් සඳහාද ඒක භාවිතා කරන්නේ? හොඳ KPI එකක් හදන්නේ කොහොමද? KPI එකක් සාර්ථකව ස්ථාපිත කරලා සංවර්ධනය කරලා දියත් කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. අපිත් සමග රැඳි සිටින්න. ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක කියන එක නැත්නම් KPI කියන එක මොකක්ද? මොකක්ද මේකින් කරන්නේ? මේ පිළිබඳ නිර්වචනය අපි ගත්තොත් එහෙම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂේ මේ කාර්ය සාධක සඳහා අරමුණු සපුරාලීමේදී සංවිධානයක් සේවකයෙකු යනාදී සාර්ථකත්වයේ තක්සේරු කිරීමට භාවිත කරන ප්‍රමාණාත්මක මිනුම් මේකක් අපි කියනවා සේවකයෙක් වෙන්න පුළුවන් ආයතනයක් වෙන්න පුළුවන් ඒ කාර්ය සාධනීය සාර්ථකත්වයේ අසාර්ථකත්වය මැනින්න පුළුවන් මිම තමයි මේ KPI කියලා කියන්නේ. ඒතර මේක ආයතනින්ද සමස්ත ආයතනයට දාන්න පුළුවන්, දෙපාර්තමේන්තුවට දාන්න පුළුවන්, සේවකයට දාන්න පුළුවන්. මේ හැම කෙනාගේම කාර්ය සාධනීය මැන දක්වන්න පුළුවන් ඉතාම සාර්ථක මිමක් තමයි KPI කියලා කියන්නේ. මේක ලෝකයේ අද බහුල ලෙස භාවිත කරන නිර්ණායකයක්. දැන් මේ KPI එකෙන් තමයි ආයතනයකට පුළුවන්කම ලැබෙන්නේ ඒ ආයතනය කොයිතාක් දුරට පසුගිය වර්ෂයේ කාර්ය සාධනයේ ඒ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම ක්‍රියාවලියේ කොයිතාක් දුරට සාර්ථක වුණාද අසාර්ථක වුණාද කොයිතාක් දුරට ඒක තමන් ළඟා කරගත්තද කියලා මනින්න පුළුවන්කම ලැබෙන්නේ මේ දර්ශකයේ. ඒ නිසා මේක අත්‍යවශ්‍යම මාතෘකාවක් මානව සම්පත් කළමනාකරණයේ විශේෂයෙන්ම කාර්යඵල කළමනාකරණය ගැන කතා කරනවා. මොකද කාර්යඵල කළමනාකරණය ආරම්භ වීමදී අපි ගුව කලින් වීඩියෝ එකේදී න්‍යායන් තුනක් ඒ තුنين එකක් තමයි ගෝල් තියරි කියලා. නැත්නම් අරමුණු න්‍යාය කියලා. අරමුණු න්‍යායදී සේවකයෙක් වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. ඒ අරමුණු ස්ථාපිත කිරීමේදී භාවිත කරන ටූල් එක නැත්නම් උපකරණය තමයි මේ KPI කියලා කියන්නේ. එතකොට මේ KPI අපි ගත්තොත් එහෙම ඉහළ මට්ටමේ අපි කියනවා ව්‍යාපාරික මට්ටමේ KPI තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් දෙපාර්තමේන්තු වශයෙන් තියෙන බල උදාහරණයක් විකුණුම් මාංශයට, මානව සම්පත් කළමනාකරණ අංශයට, නිෂ්පාදන අංශයට, තත්ත්ව කළමනාකරණ අංශයට විවිධ අංශවලට තියෙන පුළුවන් KPI. ඒ විතරක් නෙමෙයි. ඒ අංශවලට කරන ප්‍රධාන නිලධාරීන්ට, සේවකීන්ට මේ KPI වල යම් කිසි ප්‍රමාණයක බර්තවීම නැත්නම් KPI බෙදාහැරීමක් නැත්නම් යා ඉලක්ක බෙදාහැරීමක් සිදු කරන්න පුළුවන්. ඒවත් අපි සරකන්නේ KPI හැටියට. ප්‍රමුඛ කාර්ය සාධන දර්ශක කියලා. දැන් අපි කතා කරමු KPI එක. නැත්නම් ප්‍රමුඛ කාර්ය සාධන දර්ශකයක් හදන්නේ කොහොමද? දැන් මේකෙදි අපිට උදාහරණයක් අරගෙන තමයි කතා කරන්න වෙන්නේ. දැන් මම ගන්නම් උදාහරණයක්. අලවිය පැත්තෙන් ගමුකෝ. දැන් මේක ගන්න පුළුවන් මේ දර්ශක විවිධ විදිහට. උදාහරණයක් වශයෙන් අංක හැටියට ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එimhe අපි ඊයේ වසර නිෂ්පාදනය කරපු ඒකක 20000 නැත්තම් ලක්ෂේන මේ අවුරුද්ද 120000ක් හදනවා. අංක මේ වශයෙන් අපිට ලක්ෂයක් හදන්න පුළුවන්. එහෙම නැත්තම් යම් ළඟා කර ගැනීම උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe ප්‍රොජෙක්ට් එකක 65% අපි මේ අවුරුද්දේ මේ ප්‍රොජෙක්ට් එක අවසන් කරනවා. ළඟා කර ගැනීම. ඒ වගේම තවත් අපිට ගන්න පුළුවන් යම් වර්ධනයක්.
අද මේ ප්‍රමාණයට වඩා 20ක් අපි වර්ධනයක් ලඟා කර ගන්නවා. මෙන්න මේ වගේ විවිධ විදිහට අපිට පුළුවන් මේ දර්ශක හදා ගන්න. ඒතර මම එක උදාහරණයක් හිතර ගන්නම්. මේ වසරේ විකුණුම් ආදායම පසුගිය වසරට වඩා 20%කින් වැඩි කළ යුතුයි කියලා අපි ඉලක්කයක් හදා ගන්නවා. මේක ආයතනයේ සමස්ත ආයතනයේ ඉලක්කය. ඒතර විකුණුම් අංශයට මේක අනිවාර්යයෙන්ම මේ බලපෑම වෙනවා. ඒතර විකුණුම් අංශ විතරක් නෙමෙයි නිෂ්පාදනය කරන්නත් එපා මේක. නිෂ්පාදනය කරන්න විතරක් බෑ. අමුද්‍රව්‍ය ගන්නත් එපා. අමුද්‍රව්‍ය ගන්න නිකම් ගන්න බෑ. මුදල් අවශ්‍ය වෙනවා. මේ මුදල් ලැබුණා ඔක්කොම අමුද්‍රව්‍ය ලැබුණත් නිෂ්පාදනය කරන සේවකයෝ ඕනේ. ඒ නිසා මේ ඉලක්කය සපුරා ගන්නට යෑමේදී නව සේවකයන් බඳවා ගැනීම, අලුත් අරමුදල් සපයා ගැනීම, බහඬ මිල දී ගැනීම, ගබඩා කිරීම, මේ හැම දෙයකටම හැම අංශයකටම මේ 20% බලපෑම යනවා. ඒ නිසා ආයතනය ගන්න මේ තීරණය අපි උදාහරණයකට ගමු. අලවි අංශයට කොහොමද මේක බලපාන්නේ කියලා. අලවි අංශයේ ප්‍රධානියට ලැබෙනවා ඉලක්කයක් නැත්නම් ප්‍රමුඛ කාර්ය සාධක දර්ශකයක් මේ වසරේ අලවිය ගිය වසරට වඩා 20%ක් වැඩියෙන් කරන්න ඕනේ කියලා. දැන් අපිට ඊළඟ ප්‍රශ්නේ තමයි එන ඇයි මේ ප්‍රතිඵල වැදගත් වෙන්නේ? ඉතින් ස්ථා සරලයි. මේ ඉලක්ක සපුරා ගැනීම කියලා කියන්නේ ආයතනයට වඩා ලාභදායී තත්ත්වයක් ඇති වෙනවා. KPI එකක් අපි හදන්නේ කුමනෝ තවත් ආයතනයේ අරමුණක් සකරගෙන සතා. නිකන් අල්ලවි වැඩි කරලා ලාභේ එතනම නම් තියෙන වැඩක් නැහැ. අපි දැන් බලාපොරොත්තුවක් තියෙනවා අල්ලවි වැඩි කිරීම සමගම ඊළඟ ලබා කරගත්තොත් එහෙම ආයතනයේ ලාභදායීත්වය ඉහළ යනවා. එතන මේ ඉලක්කයක් තබා ගැනීම තියෙන වාසිය තමයි ආයතනයේ යම්කිසි දැනෙන මෙහෙවරක් සිද්ධ වෙනවා. එතකොට අපි කොහොමද මේ ඉලක්ක නැත්නම් අපි කරන ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක මනින්න එකක් හරි වැදගත්. මනින්න බැරි කිසිම දෙයකට අපි ඉලක්ක තියන්න බෑ. මොකද මනින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ මනින්න අපිට තොරතුරු අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් මේ අපි 20% ඉලක්කය ගත්තොත් එහෙම මේක මනින්න පුළුවන්කම තියෙනවා. පසුගිය වසරේ අලවි තොරතුරු අපි ගාව තියෙනවා. එහෙනම් ඒකට තව 20% එකතුලා මේ පාර ඉලක්කය හදාගන්න පුළුවන්. ඒ වගේම දෛනිකව සහ සතිපතා මාසපතා යන තොරතුරු අලවි වාර්තා වලින් අපිට පුළුවන් සංසන්දනය කරන්න අපි මේ ඉලක්ක ළඟා කරගත්ත නැතිනම්. එහෙනම් අපිට තොරතුරු දත්ත ලබා ගන්න පුළුවන් මාධ්‍යයක් තියෙනවනේ මේක මනින්න. සප්‍රගතිය මනින්නේ අපිට ගිය වසර වඩා රුපියල් ආදායම. නැත්නම් ගිය පාට වඩා යුනිට් ගන්නත් පුළුවන්. ඉතින් මෙතන තියෙන රුපියල් ගන්න කියලා අපි කල්පනා කරමු. ඒතර ගිය වසර වඩා 20%ක් රුපියල් ආදායම වැඩි කරනවා. මේ ක්‍රම කීපෙකින් වෙන්න පුළුවන්. බාහිර මිල වැඩි වුණාම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලවි වැඩි වෙන්න පුළුවන්. ඒ දෙකෙන් වෙන්න පුළුවන්. එතකොට අපිට KPI එක ප්‍රගතිය මනින්නේ ඒකට අදාළ වෙන අපි සකස් කරගත්ත දත්ත හා තොරතුරු භාවිත කරලා ඒ අනුව තමයි මේ ගණනය කිරීම නැත්නම් මේ මැනීම සිදු කරන්නේ. එහෙම මනින්න බැරි දේවල් අපි ඉලක්කෙට තබා ගන්නෙත් නැහැ. එතකොට මේ ප්‍රතිඵලයට බලපෑම් කරන්නේ කොහොමද? අපි දැන් 20%ක් අත්පත් කරගන්න යනවා වැඩිපුර ලැබිය. කොහොමද මේක කරන්නේ? ඒතර මේ අපි කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් එකක් හදලා නිකන් අත්තරින්න බෑ. ඒකට අවශ්‍ය කරන සෙසු සාධක අපි එකතු කරගන්න ඕනේ. ඒතර අමතර විකුම් කාර්ය මණ්ඩලයක් බඳව ගන්න ඕනේ. නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න වෙනවා. මූල්‍ය පහසුකම් වැඩි කරන්න වෙනවා. මේ වගේ ඒ ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා මොනවද කරන්න ඕනේ කියලා අපි ගවසලස්මුත් අපි හදා ගන්නවා. තර මේ key performance indicator එක නැත්තම් අපිට මේව හදන්න බෑ. ඒකයි තියෙන විශේෂත්වය. අපිට දැන් ඉලක්කයක් තියෙන නිසා අපි ඉලක්ක ළඟා කරන්න කල යුත්තේ කුමක්ද කියන එක හිතන්න පටන් ගන්නවා. එතකොට මේ KPI එකට කාටද කවුද වග කියන්නේ KPI එක සම්බන්ධ? දැන් අපි ආයතනයේ මේ 20 කලවිය සම්බන්ධ නම් විකුණුම් ප්‍රධානිය තමයි වග කියව ගන්න. ඔහුට තමයි මේ ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක ලබා දීලා තියෙන්නේ. එතකොට ඔහු මේක තනියෙන් කරන්නේ නැහැ. ඔගේ විකුණුම් කාර්ය මණ්ඩලයේ ඉන්නවා ප්‍රාදේශීය කළමනාකරුවෝ. ඔවුන්ටත් ලබා දෙනවා මේ 20% ගානේ. ඒතර අපි ඊළඟ ප්‍රශ්නේ එන්න පුළුවන් මේ කොහොමද මේ කාර්ය සාධක ළඟා කරගත්තද නැද්ද කියලා කොහොමද දැනගන්නේ? තව සරලයි. ඒක කරන්නේ අපි තබාගත් ඉලක්කයයි වර්ෂයේ පුරාවටම ඒ කාර්තුවෙන් කාර්තුවට ඒ ඉලක්කයට අදාළ වෙන අපි කියනවා සැතපුම් කණු. එතන මයිල්ස්ටෝන් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අපි වර්ෂයටම 20%ක් අලවි වැඩි කරනනම්
පළවෙනි මාසෙත් සීට 20ක් කරන්න ඕනේ, දෙවෙනි මාසෙත් සීට 20ක් කරන්න ඕනේ. එහෙනම් ඒ සීට 20 කියන එක මේන්ටේන් කරගෙන යනවද කියලා බලන්න ඕනේ. ඒක වර්ෂයේ අවසානයේත් අපි වෙනකම් බැලුවාම සීට 20 ළඟා කළා නම් අපි ඒ ඉලක්ක ළඟා කරලා තියෙනවා. ඒතරස අපිට ඉලක්ක ළඟා වුණාද නැද්ද කියලා බලන්න මේ දර්ශකය හරි වැදගත් වෙනවා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් මේ ඉලක්ක ලබා ගැනීම පිළිබඳව විමර්ශනය කළ යුත්තේ මේ මැඩබැලීම කරන්න ඕනේ කෙසේද කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් උගක් ආයතන කරන දේ මම කියන්නම්. ඒ තමයි මාස 3කට සැරයක් මේ ඉලක්ක වලට අදාළ මේ මාස 3ට අදාළ ඉලක්ක ළඟා කරගත්තද කියලා පසු විපරමක් කරනවා. මේකට කියන්නේ ක්වාටලි රිවිව් කියලා. ඒ විමර්ශනයේදී කරන දේ තමයි අතරම සේවකයාත් ඉහළ නිලධාරියාත් වාඩි වෙලා මේ තමන් විසින්ම සාමූහිකව ගොඩනගාගත්ත මේ KPI key performance indicators කොයි තාක් දුරට මේ කාර්තුට දාලා ළඟා කරගෙන තියෙනවද? ළඟා කරගෙන බැරි වුණා නම් ඇයි බැරි වුණේ? කාටවත් දෝෂාරෝපණය කරන්නේ නැහැ. ඒකට හේතු හොයනවා. හේතු හොයලා ඒ නිවැරදි කිරීම කරලා ඊළඟ රක්ෂකස් කරගන්නවා වැඩපිළිලක්. ඊළඟ කාර්තුවේ කොහොමද අපි මේ හිඟවීම නැත්තම් අඩුපාඩු මගහරින්නේ කියලා. මාසෙන් මාසෙට මේ වගේ පරිශෝෂණය කරන ආයතනක් තියෙනවා. නමුත් බහුතරයක් ආයතන කරන්නේ මාස 3ක් නැත්තම් 4කට සැරයක්. ඒක වරදක් නෑ. ඒක ආයතනයේ ස්වභාවයනෝ තීරණය කරන්න පුළුවන්. මේ KPI එකක් අපි තීරණය කරද්දී නැත්නම් අපි කියනවා ප්‍රමුඛ කාර්යදර්ශකයක් තීරණය කිරීමේදී එහි ගුණාංගයන් මොනවද තියෙන්න ඕනේ කියලා. ඉතින් මම මෙතන මේ ඔබට ප්‍රදර්ශනය කරන්නම්. කාර්යසාධක දර්ශක අදාළත්වන තක්සිරු කිරීමට එක් ප්‍රධාන ක්‍රමයක් තමයි ස්මාර්ට් නිර්ණායක භාවිත කිරීම. ස්මාර්ට් කියලා කියන්නේ නිශ්චිත මැනී හැකි අත්පත් කරගත හැකි අදාළ සහ කාල සීමා. මෙන්න මේ කාරණා පහ මේ KPI එක නැත්නම් කියනවා ප්‍රමුඛ කාර්ය සාධක දර්ශකයේ අන්තර්ගත වෙලා තිනවනම් ඒක ඉතා ශක්තිමත් ප්‍රබල ප්‍රමුඛ කාර්ය සාධක දර්ශකයක්. මේක අපිට එකපාරට කිව්වට මේක පැහැදිලි වෙන්නේ නැති නිසා මම තව පොඩ්ඩක් විග්‍රහ කරන්නම්. අපි ප්‍රශ්න පහක් අහනවා මේ කාර්ය සාධක දර්ශකයක් නිර්මාණය කිරීමේ. පළවෙනි ප්‍රශ්න තමයි ඔබගේ පරමාර්ථය නැත්නම් අරමුණ නිශ්චිතද? ඒ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. නිශ්චිතද? දැන් උදාහරණයක් ගත්තොත් එමු 20ක් අලවියස් පසුගිය වසරට වඩා ළඟා කර ගැනීම. නිශ්චිතයි. එමේ ඉලක්කය කරා යන ප්‍රගතිය මැනිය හැකිද? දැන් අපිට තොරතුරු නැති දෙයක්, දත්ත නැති දෙයක් මනින්න බෑ. උදාහරණයක් ගත්තොත් සේවකයන්ගේ සතුට නැත්තම් පාරිභෝගිකයන්ගේ සතුට 20%කින් වැඩි කරනවා කියලා. අපිට ඒක මනින්න බෑ. කොහොමද මනින්නේ? ඒක ගුණාත්මක කාර්යයක්. ඒ අපහසුයි මනින්න. ඒක අපහසුයි තොරතුරු දත්ත හොයාගන්න අමාරුයි. ඒ නිසා එවැනි කාරණා සම්බන්ධව අපි ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක හදන්නේ නැහැ. මනින්න පුළුවන් දත්ත තියෙන තොරතුරු තියෙන එකක් තමයි අපි ගන්නෙ. තුන්වෙනි කාරණා තමයි ප්‍රශ්නේ අපි අහන්නේ. මේ ඉලක්ක යථාර්ථවාදීව අත්පත් කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ අපිට කිසිසේත් අත්පත් කරගන්න බැරි ඉලක්ක තියාගෙන ඒ සඳහා සේවකයන් පිළිඹුවට සේවකයෝ ඒක ළඟා කරගන්න උත්සාහ කරන්නේ නැහැ. උන් අදහර වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි ඉලක්ක ළඟා කරගැනීමේදී සරල ලේසියෙන් ළඟා කරගන්නත් පුළුවන් ඒවා අපි යොදා ගන්න නැහැ. හැබැයි ටිකක් අභියෝගයක් තියෙන්න ඕනේ. හැබැයි ඒක යථාර්ථවාදී වෙන්න. ඊළඟ අර තමයි මේ ඉලක්ක හදනව අදාළද? අපි මේ ඉලක්කය හඹාගෙන ගිහිල්ලා මහන්සි වෙලා ළඟා කරගත්තම ඒකෙන් ආයතනට වැඩක් තියෙනවද? ආයතන කිසිම ප්‍රයෝජනයක් නැත්තම් අපේ ඉලක්කය හඹාගෙන ගිහිල්ලා මහන්සි වෙලා පැවෙලා ආයතන ප්‍රයෝජනයක් නැත්තම් වැඩ නැහැ. ඒ නිසා ආයතනිය අපි දන්නවා ඕනම ආයතනයක තියෙනවා උපායක්‍රම සලස්ම. ඒ උපායක්‍රම සලස්ම සාක්ෂාත් කරගන්න තමයි හුඟක් කාලවට මේ වගේ අරමුණු පිටවන්නේ. ඒතර මේ අරමුණු ඉටු කරගත්තාම අර උපක්‍රමය සාර්ථක වෙන්න ඕන. ඒ නිසා කොයිතරම් මේ හදන අරමුණට ඉලක්කය ආයතනීය අරමුණු ළඟා කරගැනීම සඳහා නැත්නම් ආයතනීය උපායක්‍රමික අරමුණු ළඟා කරගැනීම සඳහා උදව් වෙනවද නැද්ද? උදව් වෙනවා නම් ඒක අදාළ ඉලක්කයක්. ඒ වගේම මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා කාල සීමාවක්. දැන් මෙතනදී අපි හැදෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසර. මේ වසර තමයි කාල පරිච්ඡේදය. ඒ නිසා මෙන්න මේ ස්මාර්ට් අංග ලක්ෂණ පහ අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ අපි කියන මේ ප්‍රමුඛ කාර්ය සාධක දර්ශකවලදී.
මිගදි තවත් අලුත් සංකල්පයක් තියෙනවා මේ ස්මාර්ට් වෙලා විතරක් හරියන්නේ නැහැ ස්මාර්ට් තව ER හේතුත් එකතු වෙනවා මොකක්ද දෙකින් කියන්නේ evaluate and re-evaluate ආයෙම කියනවා evaluate and re-evaluate ඇගීම සහ නැවත ඇගීම මේකෙන් කියන්නේ මොකක්ද දැන් සමහර වෙලාවට අපි සීඩි 20ක් ආදායම මේ වසරේදී ඉලක්කයක් තියෙනවා හැබැයි මාස 4ක් යනකොට අපි සීඩි 20 ළඟා කරගෙන නැත්නම් සීඩි 15ක් අතර ළඟා කරගෙන ඒතර මොකක්ද වෙලා තියෙන්නේ අපි හදාගත් ඉලක්කය ප්‍රමාණවත් නැහැ සමහර විට අපි හදාගත් ඉලක්කේ මාස 6ක් ගිහිල්ලත් ඒ ප්‍රමාණයෙන් ඉලක්කෙන් සීඩි 10ක්වත් ළඟා කරගෙන නැහැ එතකොට ඒක යථාර්ථවාදීයි. ඉතින් මේසක් ගැටලු තියෙන පුළුවන් අපි හදන ඉලක්කවල. ඒ නිසා මෙතන දෙකින evaluate මේ අපි හදපු ඉලක්කය හරිද කියලා බලන්න. re-evaluate නැවත නැවතත් සරකවන්න කියලා. ඒ නිසා යම් යම් සංශෝධනයන් කරන්න අවශ්‍ය නම් මේ ඉලක්කවල ඒක කිරීමේ බාධාවක් නැහැ. මොකද යථාර්ථවාදී විදිහට ගලපා ගැනීම දෙක නිසා. ඒ නිසා මේ smart කියන එකට තව එකතු වෙච්ච අලුත් කොටස් දෙක evaluate and re-evaluate කියන එකත් අපි සැලකිලි ගන්න ඕනේ. දැන් අපි වැදගත්ම මාතෘකාවට එනවා. දැන් අපි මේ KPI කියන්නේ මොකද්ද? ඒක වැදගත්කම, ඒක සකස් කරනකොට තියෙන අංගලක්ෂණ ගැන කතා කරමු. දැන් අපි කතා කරන්නේ KPI එකක් අපි ලියලා සංවර්ධනය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ පුජ්‍යලෙකුට වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තුවට වෙන්න පුළුවන්, ආයතනයට වෙන්න පුළුවන්. KPI එකක් හදන එක තනි පුජ්‍යලෙක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සාමූහික ප්‍රයත්නයක්. ඒක විශේෂයෙන්ම අපි ආයතන අරමුණු පරමාර්ථත් එක්ක ගැළපෙන ආකාරයෙන් සාකච්ඡා කළ කරන ඕන දෙයක්. පළමුවෙන් අපිට පුළුවන් දැන් පුජ්‍යලෙක් මේක KPI එක හදනවා නම් අපිට පුළුවන් තමන්ගේ KPI එක ලියන්න අරමුණ. මේක තමයි මගේ අරමුණ. නැත්නම් ඊන නිලධාරියට පුළුවන් තමන්ගේ පහළ නිලධාරියාගේ අරමුණ ලියන්න. හැබැයි ලියලා ඒක තමන්ට ඉම්ප්ලිමන්ට් කරන්න බෑ. ඊට අදාළ ඇල්මැති පාර්ශ්වය නම් අපේ ඉන්ට්‍රස්ට් පාර්ටිස්. අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්. මේ අයට මේක බෙදා හදා ගන්න ඕනේ. ධාරණ දෙපාර්තමේන්තුවල එකද සේවකයෙක් නම් තමන්ගේ ඉහළ නිලධාරියා එක්ක ආසන්න නිලධාරියත් එක්ක සාකච්ඡා කරනවා තමන්ගේ මේ KPI එක පිළිබඳව එක හරියද ප්‍රමාණවත්ද කතා කරනවා. ඉහළ නිලධාරියා උනත් පහළ නිලධාරියට මේක හදනවා නම් ඔය පහළ නිලධාරියත් එක්ක කතා කරන්න ඕනේ. මෙන්න මේ සංවාදය වැදගත්. දෙපාර්තමේන්තුවක හදන කාර්ය ප්‍රමුඛ කාර්ය සාධක දර්ශකයක් නම් ඒක ඔව් ආයතන ප්‍රධාන විද්‍යාලය නිලධාරියෝ කලමනාකර අධ්‍යක්ෂකව අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කරන්න ඕනේ. ප්‍රමුඛ කාර්යසාධක දර්ශක අපි ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා එකඟතාවයන්ට පැමුණෙන් පස්සේ තමයි සකස් කරගati යුත්තේ. හැබැයි ඒ වගේම තව මෙතනදීත් තියෙනවා මේ කාර්යසාධක දර්ශක අපි අවසාන නිගමනයට ඉස්සතා. අපි සතිපත මාස්පත විමර්ශනය කරමින් මේ ගැන සාකච්ඡා කරමින් යම්කිසි සංවාදයක් හරහා නිශ්චිතවම මොකක්ද ඇත්තටම අපේ ප්‍රමුඛ කාර්යසාධක දර්ශකයා වෙන්න ඕනේ කියන කාරණේ විමර්ශනය කරන නිසා මේක එකවරකින් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ක්‍රියාවලියක් අවස්ථා ගණනාවක සාකච්ඡා කරලා තීරණය කරගන්න ඕන එකක්. ඒ වගේම තමයි මේ ප්‍රමුඛ කාර්යසාධක දර්ශක හැම තිස්සෙම පරිසම් වෙන්න ඕනේ මේවා ඉටු කළ හැකිවද යථාර්ථය බවට පත් කළ හැකිද කියන කාරණේ පිළිබඳව ප්‍රායෝගිකත්වයේ පිළිබඳව ඒ ක්‍රියාත්මක කිරීමේ ඇති හැකියාව පිළිබඳව හොඳ අවබෝධකින් කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් කොහොිටරක් මෙන්න කාර්යසාධක ස්ථාපිත කරගත යුත්තේ. ප්‍රමුඛ කාර්යසාධක දර්ශක අපි ස්ථාපිත කරත් ආයතනයක් විසින් මුහුණ දෙන අභ්‍යන්තර හා බාහිර පරිසර සාධක නිසා සමහරලාට අපිට සමාලෝචනය කරන්න වෙනවා, වෙනස්කම් කරන්න වෙනවා. ඒ වගේම ගලපා ගැනීම කරන්න සිද්ධ වෙනවා. හොඳම උදාහරණ තමයි මේ COVID-19 වසංගත කාලය. දැන් මේ වසංගතයත් එක්ක ව්‍යාපාරවලට බලාපොරොත්තු නොවෙච්ච විදිහට බාහිර පරිසර සාධක වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හෝටල් ක්ෂේත්‍රයට ඊළඟට අපි ගත්තොත් එහෙම ගුවන් යානා ප්‍රවාහන, මගී ප්‍රවාහන සමහර වෙනදා නිෂ්පාදන කටයුතු විශේෂයෙන්ම ගත්තොත් මෝටර රථ කර්මාන්තයට සාර්ථකව කරනවා. ලංකාවේ මෝටර රථ අලෙවි කරන ව්‍යාපාර වලට තමුන්ගේ ආනයන සම්පූර්ණ නතර කරනවා. ඒතර මෙවැනි විවිධ පරිසර සාධක නිසා අපි කොපමණ ප්‍රමුඛ කාර්යසාධක දර්ශක ඇති කරගෙන තිබුණත්
ඒ පරිසර සාධකත් එක්ක අපිට සමහරකට ගලපා ගැනීම කරන්න වෙනවා. එසේ පරිසර සාධක වලට අනුව අපේ මේ ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක වෙනස් කර ගැනීමට අවශ්‍ය වුණොත් වෙනස් කර ගත යුතුයි කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. අවසානයක් වශයෙන් මේ ප්‍රමුඛ කාර්ය සාධක දර්ශක නැත්නම් අපි කියනවා KPI එක. අපි හැමතිස්සම තේරුම් ගන්න ඕනේ තනි පුජ්‍යලයකට හැදුවත් ඒක සම්බන්ධතාවයක් තියෙනවා දෙපාර්තමේන්තු KPI වලට. ඒ දෙපාර්තමේන්තු KPI සම්බන්ධයක් තියෙනවා ආයතනයේ ප්‍රධාන ව්‍යාපාර ආරමුණුත් එක්ක. ඒ නිසා මේක කෙනෙකුට සම්බන්ධයි. අපි කියනවා මේක සිස්ටම් එකක්. අපි ගත්තොත් එහෙම සිස්ටම් එකක් තුළ එක කොටසක් යම් විදි අක්‍රියතාවයක් ඇති වුණොත් එහෙම මුළු සිස්ටම් එකම කඩවැටෙන්න පුළුවන්. ඒ නිසා අපි පරිසම් වෙන්න ඕනේ අපි හදන කාර්යසාධක දර්ශක මේ සිස්ටම් එක තුළ නැත්නම් අපි කියන මේ ක්‍රම පද්ධතිය තුළ උපකොටසක්. ඒ නිසා අපි අනිත් එක හොඳ සම්බන්ධතාවයකින් තමයි මේක කරන්න ඕනේ කියන එක මතක තබා ගන්න ඕනේ. අපි ඊළඟ කතා කරනවා කාර්යඵල කළමනාකරණයේදී කොහොමද මේ ප්‍රමුඛ කාර්යසාධක දර්ශක භාවිතා කරන්නේ කියලා. ඉතාම වැදගත්ම කාරණේ මේකයි. අපි මොන දේ කරත් අවසාන වශයෙන් කාර්යඵල කළමනාකරණයට සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නැහැ ආයතනයේ ප්‍රධාන අරමුණ, ව්‍යාපාර අරමුණ, මේ වසරේ මොකක්ද අපේ උපායක්‍රමික අරමුණ, ඒ අරමුණට මේ කියන ප්‍රමුඛ කාර්යසාධක දර්ශක සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවයේ තියෙන දේවල් පරීක්ෂා කරන්න ඕනේ. KPI නැත්තම් ප්‍රමුඛ කාර්යසාධක දර්ශක ව්‍යාපාරයේ අනිකුත් අංශ සමග අනිකුත් කාර්යයන් සමග කොයිතාක් දුරට සම්බන්ධයක් තියෙනවද සහ ඒව ආවරණය කළා තියෙනවද කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම ඉතින් මතක් කරන්න ඕනේ ආයතනයේ මූල ඉදිරි දර්ශනය කොහොම KPI වලින් අපි ආමන්ත්‍රණය කළ තියෙනවද කියලා. ඒ වගේ තමයි පාරිභෝගික ඉදිරි දර්ශනය. පාරිභෝගික සම්බන්ධ අපි තියෙනවා ආයතන දර්ශනය. ඒකට කොයි තාක් දුරට අපි මේක ආමන්ත්‍රණය කර තියෙනවද? ඒ වගේම ආයතනයේ අභ්‍යන්තර ක්‍රියාවලින් අපි කියනවා ප්‍රොසෙස් එක සම්බන්ධව කොයි තාක් දුරට අපි ආමන්ත්‍රණය කර තියෙනවද? ඒ වගේම තමයි තවත් වැදගත් කාර්යයක් ආයතන සේවකගේ ඉගුණුම් හා සංවර්ධනය සඳහා මෙම ප්‍රමුඛ කාර්යසාධක දර්ශක කොයි තාක් දුරට ආමන්ත්‍රණය කරලා තියෙනවද කියන මෙන්න මේ කාරණා හතර අපිට වැදගත් වෙනවා පරීක්ෂා කරන මේක හොඳ ප්‍රමුඛ කාර්යසාධක දර්ශකයක් නා මේ සිළුම ව්‍යාපාරයේ අංශ ආවරණය කිරීම කළ යුතුව තියෙනවා. අවසාන වශයෙන් මේ KPI නැත්නම් ප්‍රමුඛ කාර්යසාධක දර්ශක සඳහා අපේ තියෙනවා උපකරණ පූර්වක් දර්ශකයක්. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන ඩෑෂ්බෝඩ් එකක් කියලා. මේ ඩෑෂ්බෝඩ් එක අපි නිරන්තරයෙන්ම පරීක්ෂා කළ යුතුයි, නිරීක්ෂණය කළ යුතුයි. ඒ අනුව අපේ මේ කියන ඉලක්ක ළඟා කරලා තියෙනවද කියලා අපි පරීක්ෂා කරන්න ඕනේ. මේක හරි ලේසි දැන් පරිගණක තියෙන නිසා හුඟක් ආයතනවල ඒ පරිගණක දත්ත ආශ්‍රයෙන් තොරතුරු නිර්මාණය කරලා මෙන්න මේ ඩෑෂ්බෝඩ් එක හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එකෙක් අපි ඉලක්ක තබාගත් ඉලක්ක අරමුණු ඒ නිසි කාලවලදී ළඟා කරගන්නවද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම මේක කන්ටිනියස් ප්‍රොසෙස් එකක් ඇටියට. එහෙම නැතුව මාස 3 තුනෙන් රිවීව් කරාට කන්ටිනියස් ප්‍රොසෙස් එකක් ඇටියට මේක බලා ගැනීමට හැකියාව තියෙනවනේ සහ ඒක කළ යුතු වෙනවා. ප්‍රමුඛ කාර්යසාධක දර්ශක කියන්නේ මොනවද? එහි වැදගත්කම නැත්නම් අපි ඒක ඇයි අපි ඒක කරන්න අවශ්‍ය වෙන්නේ? කාර්යඵල කළමනාකරණයට තියෙන සම්බන්ධය, ආයතන උපක්‍රම කළමනාකරණයට තියෙන සම්බන්ධතාවය, ප්‍රමුඛ කාර්යසාධක දර්ශක නිර්මාණය කිරීමේදී සැලකිලිමත් කරුණු, අවසාන වශයෙන් අපි කතා කරා අනිකුත් ව්‍යාපාර අංශ ආවරණය කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි කතා කරා මේක පරීක්ෂා කරන්නේ අපි කියන්නේ මොනිටර් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ප්‍රමුඛ කාර්යසාධක දර්ශක පිළිබඳව ප්‍රමාණවත්මක දැනුමක් ලැබුණා කියලා. මම ආරාධනා කරන ඔබ මේ channel එක පළමුවතරනම් නරඹන්නේ මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති නම් අර bell icon එක ඔබන්න, ඒක නොත් ඉහළම bell icon එක ඔබන්න. එතකොට අලුත් වීඩියෝ එකක් අපි upload කරාම ඔබට notification එක ලැබේ. ඒ වගේම ඔබගේ මිතුරන්ට මේ share කරන්න. සතුටි.